විසසංශිකේ නාමයෙන් ඔබ හැම කෙනෙක්ටම ආශිර්වාද ගෙනින අතර අපගේ යාඥා කණ්ඩායම විසින් නව YouTube චැනලයක් ආරම්භ කර ඇති අතර ඔබටත් පුළුවන් එම වීඩියෝ නරඹා ආශිර්වාද ලබා ගන්න. ඒ වගේම මෙම පණිවිඩය තවත් කෙනෙකුට ෂෙයා කර ඔබත් සුභාරංචියට හවුල්කාරයෙක් වන්න. ජේසු පීටයි. සුභම සුභ රාත්‍රියක් කියලා ජේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේත් මම ඔබට ආශිරි ගෙනින අතර වාසය යහපා සුන්දර ලස්සන දවසක් ඔබටත් මටත් මෙලෙස නිම කරන්න දෙවියන්වහන්සේ දුන්නා වූ මහත් කරුණාව නිසා දෙවියන්වහන්සේට ප්‍රශංසා ක්‍රමිත මම දන්නවා. අද දවසෙත් විවිධ අභියෝග සහ විවිධ කාරණා තුළ ඔබගේ ජීවිතයේ ඔබ ඇවිත් රාත්‍රියේ මෙලෙස දෙවියන්වහන්සේ අභිමුඛයේ සිටින බව. ඉතින් වෙනදා වගේම මම යාඥා කාරණා උදෙසා යාඥා කරන්නට ප්‍රථම දෙවියන්වහන්සේගේ යම් වචනයක් අපි එළිදරව් කරගෙන පෙදහිල්ලෙන් අපි ආත්මේ ශක්තිමත් කරගෙන අපි කාරණා උදෙස් අපි එක්සිට් වෙමු. මොඳම රාත්‍රිය මම ඔබ සමග බෙදා ගන්න යනවා. දෙක පේත්‍රස් පොතේ පළවෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය ලේවල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. මක්නිසාද තමන් වහන්සේගේ මහිමෙන් හා ගුණවත්කමෙන් අප කැඳවාගත් තනන් වහන්සේ දැන ගැනීම කරන කොටගෙන උන්වහන්සේගේ දිව්‍ය බලයෙන් ජීවිතයටත් දේව භක්තියටත් අදාළ වූ සියලු දේ අපට දී තිබේ. ආමෙන්. හාලෙලූයා. මේ ස්ථානයේ කියන මක්නිසාද තමන් වහන්සේගේ මහිමෙන් හා ගුණවත්කමෙන් අප කැඳවාගත් තනන් වහන්සේ දැන ගැනීම කරන කොටන උන්වහන්සේගේ දිව්‍ය බලයෙන් ජීවිතයටත් දේව භක්තිය අදාළ සියලු නාස අපට දී තිබෙනවා. හාලෙලූයා. උන්වහන්සේ දැන ගැනීම කරන කොටගෙන උන්වහන්සේගේ අඳුනා ගැනීම කරන කොටගෙන උන්වහන්සේගේ ජීවිතයේ සහ දේව භක්තිය අදාල් සියල්ල මම ඔබට දී තිබෙනවා කියලා. ආමෙන්. අද දවසේ ඔබට මට දෙවියන්ගේ වචනේ දී තිබෙනවා. අපි කොයි ආකාරද මේ පොළවේ ජීවත් වෙන්නේ? අභියෝග ප්‍රශ්න ඉදිරියේ අපි කොහොමද සිටගන්නේ? ඒ වාතාවරණය යහා අපි ජීවිතේ ගෙන යන්නේ කොහොමද කියනව සියලු තොරතුරු දෙවියන්ගේ වචනේ තුල ලියලා උන්වහන්සේ ඔබට මට අද දවසේ දී තිබෙනවා. පුදුමාකාර ආශිර්වාදයක් දෙවියන් වහන්සේගේ වචනේ ඔබට මට දී තිබෙනවා. ප්‍රශ්න අභියෝග ඉදිරියේ කොහොමද සිටගන්නේ? ස්වාතන්ට ඉහෙලින් අපි කොහොමද මේ පොළවේ ජය ගන්නේ? එයානව් හැම තොරතුරක්ම දෙවියන් වහන්සේගේ වචනේ තුල ඔබට මට දී තිබෙනවා. ඒ නිසා ඔබ මා වාසනාවන්ත සෙනඟක්. ඔබගේ මගේ ජීවිතයේ තුල සුදාත්මන වහන්සේ සිටිමින් උන්වහන්සේ නිරන්තර මඟ පෙන්වනවා. හාලෙලූයා. ප්‍රශ්න වලට ඉහළින් ඔබ මා දැන් ගමන් කරන අත්වහිල්ල කියනවා තලයේ තුල ජීවත් වෙන්න උන්වහන්සේගේ හැකියාව ඔබට මට දී තිබෙනවා. ඉතින් අපි දන්නවා පීඩාව තිබෙනවා, ප්‍රශ්න දෙනවා. හැබැයි ඒ කිසිම දෙයක් අපිට ඉහළින් ගමන් කරන්න. ඒ සියල්ල අපේ පාදයට දාන්න උන්වහන්සේගේ ජීවමාන වචනය ඔබට මට දීලා අද දවසේ අපි ඒව ප්‍රකාශ කරද්දී අපේ ලෝකයේ යථාර්ථයන් බවට ඒවපත් වෙනවා. මම විශ්වාසන ඔබ බොහෝ අයගේ ජීවිත මේ වෙලාවේ වෙනස් කරමින් සිටින බව උන්වහන්සේ පුදුම සාක්ෂි පුදුම ලකුණු දෙනාසේ තියලා තියෙනවා. මම මේ කාලය තුල මට ඇහෙන ඔබගේ පණිවිඩ ඔබ පුදුම ලෙස පුදුම සාක්ෂි ඔබ දරනවා. සමහර අය කියන හිතාගන්න බැරි ලෙස උන්ගේ ජීවිතයේ දෙවනසේ ආශිර්වාද කර තිබෙනවා. කවදවත් හිතන්න බැරි මිනිස්සෝ උන්ට උපකාර කර තිබෙනවා. සමහර අය කියනවා මම ඔබගේ ණය වෙනුවෙන් මම උදාල් දෙනවා කියලා. ඔවුන් ඉදිරිපත් වෙලා ඔවුන්ගේ ප්‍රශ්න ලොන් එළියට ආවා. පුදුම සාක්ෂි දෙවියන් වහන්සේ ජීවමාන බව මිනිස්සු දකිනවා. ඇයි උන්වහන්සේගේ දරුවෝ ලැජ්ජ වෙන්න උන්වහන්සේ හරින්නේ නැහැ? පෞල් ප්‍රශ්න වියවුල්කම් පුදුම දේ රෝග පොහෝ අයගේ ජීවිතේ පරිවර්තනය වුණු පුදුම සාක්ෂි මට අහන්න ලැබෙනවා. ඉතින් දෙවියන්සේට අපි සියලු ගෞරවය දෙන හේතුව උන්වහන්සේ අපි තුල නැතිනම් උන්වහන්සේ මේ කිසි දෙයක් කරන්නේ නැහැ. ඉතින් උන්වහන්සේගේ වචනය එලිදරව්වේදී ආත්මය තුල උන් දැනගන්නවා දෙවියන් වහන්සේ තුල විසඳුමක් තියෙනවා. කින් දවසින් දවස දෙවියන්සගේ රාජ්‍ය වර්ධනය වෙනවා සහ දෙවියන් වහන්සේ මිනිස්සු ඇතුල් වෙන බව මම දන්නවා. ඒ නිසා සියලු ගෞරවය අපි දෙවියන්සට දෙනවා. ඉතින් තව වචනයක් මම ඔබ සමග බෙදා ගන්නවා. අපි බලමු යෝවෙල් පොතේ දෙවැනි පරිච්ඡේදයේ 25 වෙනි පදය ලියවල තුල මෙලෙස සඳහන් කර තිබෙනවා. මා විසින් නුඹලා අතරට එව්වා වූ මාගේ මහත් හමුදාව වන පල ගැටියන්ද කිඳි පල ගැටියන්ද කපන පල ගැටියන්ද පල ගැටි පණුවන්ද නාස්ති කළා වූ අවුරුදු මම නුඹට
නැවත දෙන්නේ මියාමෙන් හාලලූයා ඔබ දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේලා ඔබගේ ජීවිතේ තෝරගත් දවසේ සිට උන්වහන්සේ ඔබට දුන්නා වූ ඒ ජීවිතේ ඔබ ඇතුළුන් මොහොතේ ලෙස ඔබගේ පහුගිය කාලයන් තුළ ඔබ ජීවිතේ දුකෙන් කරදරෙන් ඔබට භුක්ති විඳින්න නැති උන් හැම දෙයක්ම දෙරස නැවත මං ඒව දෙන්න යනවා ආමෙන් හාලලූයා නැවත ඔබගේ ආවිස වලට ඒව එකතු කරන්න යනකොට දෙනසගේ වචනේ ඔබට මට කියනවා පුදුමාකාර සත්‍යතාවයක් බල්ල ගන්න මේ රහස් මෙලිදර ඔබ අල්ල ගන්න ඔබගේ පහුගිය කාලයන් තුළ ඔබට නැති වුණාද සතුට නැති වුණාද සමාධානය නැති වුණාද ප්‍රීතිය ඔබ යම් රෝග නිසා යම් කාරණා නිසා ඔබගේ ජීවිත ඔබ දුක් විඳමින් සිටියද යම් අවුරුදු ගානක් දැනස්කේ නැවත මං ඒව ඔබට දෙන්න යනවා ඒ නැතිවෙච්ච හැම දෙයක්ම මම නුඹට දෙන්න යනවා කියලා උන්වහන්සේගේ නම ස්ථාන කියන්නේ පණුවන් විසින් නාස්තිකලා වූ අවුරුදු මම නුඹලාට නැවත දෙන්නේ ආමෙන් හාලලූයා උන්වහන්සේට ජීවිතේ දෙන්න සහ ගන්න බලය තිබෙන උන්වහන්සේටයි මිනිසෙක් මේ පොළොවේ ජීවත් වෙන කාලය තීර කරන උන්වහන්සේ උන්වහන්සේට කැමතිනම් පුළුවන් අවුරුදු තව 50ක් උනත් අපේ ජීවිතේ එකතු කරන්න ආමෙන් ඔබ අල්ලගන්න දෙවියන් වහන්සේව උන්වහන්සේ කියනවා ඔබගේ ජීවිතේ ඔබ දුක් විඳනන් අවුරුදු ගාණක් දැනස්ක නැවත මං ඔබගේ ජීවිතේ ඉදිරියේ ඒ නැතිවෙච්ච අවුරුදු මං ප්‍රීතියෙන් ගත කරන්න වහන්සේ දෙන්න යනවා කියලා මහා පුදුමාකාර එළිදරව්වා ඉතින් මේ රාත්‍රියේ තුල මං ඔබ සමග කතා කරනවා මම දන්නවා ඔබගේ ජීවිතේ සමහර අය පුදුම වේදනා තුල පුදුම ප්‍රශ්න තුල ජීවිතේ ජීවත් වෙන්න බෑ කියලා තීරණ කරපු අවස්ථා බොහෝ තිබෙන අය මේ රාත්‍රිය තුල සිටින බව මම දන්නවා. නමුත් දෙවියන් වහන්සේ මේ රාත්‍රිය ඔබට එකක් කියනවා. උන්වහන්සේ ස්වාමීන් වහන්සේ ලෙස ඔබ විශ්වාස කරද්දී උන්වහන්සේගේ වචනිට ඔබගේ ආත්මය ඇතුල් කරලා උන්වහන්සේ කියන ජීවිතය තුළ ඔබ ජීවත් වෙන්න ඔබ තීරණය කරාදී දෙවියන් වහන්සේ ඔබගේ ජීවිතේ පුදුම දෙයක් කරන්ට යනවා. උන්වහන්සේ හාස්කමක් කරන්ට යනවා. ඔබගේ ජීවිතයේ සතුට, සමාධානයේ ප්‍රීතිය නැවත උන්වහන්සේ දෙන්න යන ඔබගේ ජීවිතේ. ඔබ කනගාටුවෙන් ඒ ගෙවපු හැම අතීතයක්ම උන්වහන්සේ අයින් කළා. ඔබට ප්‍රීතියෙන් සාක්ෂිකාරයන් ලෙස මේ පොළොවේ ජීවත් වෙන උන්වහන්සේ අනුග්‍රහය දෙන බව උන්වහන්සේ මේ රාත්‍රියේ ඔබට කතා කරනවා. ඒ නිසා මේ රාත්‍රියේ ඔබ එවැනි තත්ත්වයක් තුල යනවා නම් ඔබ දෙවිනහසේ ඉදිරියට ඔබ එන්න. රාත්‍රියේ ඔබගේ හදවත දෙවිනහසේ කියන ස්වාමීනි ඇති මම ජීවත් වුණා මෙච්චර කාලයක්. මම දුකෙන් වේදනාවෙන් මම අඬමින් මම ජීවත් වුණා. ඔබ වහන්සේ මට හරියාකාරව තේරුම් ගන්න බැරුණු නිසා. හරියාකාර වූ මට එලිදරව් කරගන්න බැරුණු නිසා ස්වාමීනි. අනේ මට සමා වෙන්න මගේ ජීවිතේ මට ඔබ වහන්සේව අඳුන ගන්න බැරි වෙච්ච නිසා ඔබ කියන්නේ ස්වාමීනි මට සමා වෙන්න මගේ ජීවිතේ තාතේ අලුතෙන් ජීවත් වෙන්න අලුතෙන් ජීවිතේ පටන් ගන්න ඔබ වහන්සේ මට අවස්ථාවක් දෙන්න. කියන්නේ මගේ හදවත මම ඔබ ඉදිරියේ තබනවා. මගේ මුළු ජීවිතේ මම ඔබ ඉදිරියේ කැප කරනවා දෙවියන් වහන්සේ. පියාණනි ඔබ වහන්සේ තුල තියෙන සුවය, සමාධානයේ ප්‍රීතිය, සඵලත්වය මගේ ජීවිතේ නිදහස් කරන දෙවියන් වහන්සේ. තාත්තේ මාව දරුවෙක් ලෙස බාර ගන්න කියලා ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ කියන්නේ. උන්වහන්සේ කියනවා දරුවෝ නම් උරුමකාරයෙක් ඔබ උන්වහන්සේ දරුවෙක් වෙද්දී දැනස උරුමයක් ඔබගේ ජීවිතේ දෙන්න යනවා. උන්වහන්සේ යම් පමණ දෙන උන්වහන්සේ කෙරේ විශ්වාස කරන්න ඕද ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවෙන් උන්වහන්සේ බලය දෙන බව ආමෙන් හාලලූයා. මේ රාත්‍රිය ඔබට කියන ඔබ විශ්වාස කරන දෙවියන් වහන්සේ උන්වහන්සේ කියන උන්වහන්සේගේ දරුවෙක් වෙන්න බලය ඔබට දෙන්න යනවා කියලා. උන්වහන්සේගේ දරුවෙක් නම් ඔබ මේ රාත්‍රියේ සාතන්ඩ බෑ ඔබට විරුද්ධව ක්‍රියාත්මක වෙන්න. ඔබ තුල සුදාත්ම උන්වහන්සේව ඇතුල් කරනවා. නාසිකා ආත්මනස ඔබ තුලට මේ රාත්‍රිය තුල එනවා. ඒ මොහොතේ සිට ඔබගේ ජීවිතයේ තත්ත්වයන් වෙනස් කරන්න සුදා ආත්මනස ඔබට උදව් කරන්න යනවා. ඔබ මොන තත්වයක මොන වාතාවරණයක මොන අභියෝගය තුල ගමන් කරත් දෙවියන් වහන්සේ කිසිවක් විශාල නැහැ. ඒ සියල්ල දෙවියන් වහන්සේ ඉදිරියේ දූවිල්ලක් පමණ වත් වටින්නේ නැහැ. ඒ නිසා ඔබ දෙවියන් වහන්සේ විශ්වාස කරන්න. ඔබ දකින්න ප්‍රශ්නේ දෙවියනාසයට ප්‍රශ්නයක් නෙවෙයි ඒක ඔබට ප්‍රශ්නයක් වුණාට ඒක මනසෙන් ඔබ හදාගත්ත දෙයක් විතරයි ඔබ හිතනවා මේකෙන් එහාමට ලෝකයක් නැහැ කියලා නෑ රාත්‍රි දෙනස ඔබට කතා කරනවා ඒ සියල්ල ඔබට විතරයි ඒක විශාල ඔබගේ මනසට විතරයි විශාල ඒ නිසා උන්වහන්සේ කියන මනසින් එළියට එන්න කියන ඔබ හිතන විදිය වෙනස් කරන්න කියලා මේ රාත්‍රියේ කියනවා ඒ රාමෙන් ඔබ එළියට එන්න ඔබගේ ජීවිතේ ඔබ කිව්වනම් මගේ ජීවිතේ මම කවදාවත් සතුටෙන් හිටියේ නැහැ. මම ජීවිතේ දුකෙන්, වේදනාවෙන්, ප්‍රශ්නෙන් හිටියා කියනවනේ. මම කවදාවත් සතුට දැක්කේ නැහැ කියලා ඔබ යම් රාමුවක් තුල සිර වෙලා සිටිනා. මේ රාත්‍රියේ උන්වහන්සේනේ රාමුව කඩලා ඔබ එළියට එන්න. මමයි දෙවියන් වහන්සේ. මමයි නුඹෝ මේ ලෝකෙට ගෙනපු තනන් වහන්සේ. මට පුළුවන් ඔබගේ ජීවිතේ වෙනස් කරන්න. මට පුළුවන් ඔබගේ ජීවිතේ සතුට දෙන්න. මට පුළුවන් ඔබගේ ජීවිතේ සමාධානය දෙන්න කියලා මේ රාත්‍රියේ ඔබට උන්වහන්සේ කතා කරනවා. සුති මගේ දෙවියන් වහන්සේ. මේ හැම කෙනෙක්ම ඔබ ඉදිරියේ හිටින නිසා මේ හැම කෙනෙම ජීවිත බෝවන්සේ අතක සන් දෙවියන් වහන්සේ යම් කෙනෙක් මේ වෙලාවේ දුකෙන් වේදනාවෙන් ප්‍රශ්නෙන් සිනා ජේසුනි
ඔබගේ සමාධානය ආත්මවුන් නිදහස් කරන ඔබගේ සුවය චේසුගේ නාමයෙන් ප්‍රකාශ කරන අපි යම් කෙනෙක් රෝගීව මේ වෙලාවේ සිටිනවාද ස්වාමී වෛද්‍යවරුන් කිව්වද එකක් සුව කරන්න බෑ කියලා ස්වාමී ඒ සියලු වාර්තා ජේසුගේ නාමයෙන් දැන් බොරු කරනවා මම රාබාසේ කරුස් බ්‍රාටෝලි කලමයා මස ඔබගේ වචනේ ජීවමානයි ඒ නැති වුණු අවුරුදු ඔබ නැවත දෙන්න බලවන්තයි ස්වාමී ඔබට සුති ඔබ වාසේ ජීවිත වෙනස් කරනවා ඔබගේ සුවේ ජීවිත මත නිදහස් වෙනවා ඒ પરම්පරා රෝග වලට මම කතා කරනවා ජේසුගේ නාමයෙන් ඒව විනාශ වෙන්න ඕනේ දෙවියන් වහන්සේගේ දරුවන්ට රෝගේ අයිති නැහැ. සාතන් ඔබට කොහොමද දෙවියන්සගේ දරුවොත් එක්ක ඔබ ජීවත් වෙන්නේ? කිසි අයිතියක් නැහැ මේ වස්සුදානහන්සේගේ මාලිගාවල්. සුදානහන්සේගේ මාලිගාව උන්වහන්සේගේ වාසය කරන ස්ථාන තුල රෝගේ ඔබට ඉන්න අයිතියක් නැහැ. මම ප්‍රකාශන ජේසුගේ නාමයෙන් ඉවත් වෙනවා. අසමදාන්ට ඉඩක් නැහැ. වේදනාවට ඉඩක් නැහැ. දුකට කඳුලට ඉඩක් නැහැ. මත්තද ස්ථානයේ සුදාත්මනහන්සේ සිටින නිසා. ඒ සුදාත්මනහන්සේගේ අභිමුඛද දෙවියන්සගේ වචනේ දෙවියන්සගේ ඵලය ස්ථානයේ ක්‍රියාත්මක වෙදී. කොහොමද දුක ස්ථානය තුල සින් දෙවෙනසක අභිමුඛය තුල දුක තියෙන්න බෑ සුදාත්මයන්නි මේ රාත්‍රිය උන්ට එලිදරව් කරන නිසා බොහන්සේ ජීවිත අතගසන නිසා ජීවිත වෙනස් කරන නිසා ඔබට සුති මගේ දෙවෙනස බොහන්ස අලුත් කරන නිසා හාලලුයා සුති මගේ දෙනස ඔබ හැම කෙනම ජීවිතයට බොහන්ස කතා කරනවා අලුතෙන් ඔබ පටන් ගන්න නිසා අලුත් ජීවිත අලුත් මනසක් අලුත් සිතක් උන් තුල තබමින් බොහන්සගේ ප්‍රීතියට උන් ඇතුල් කරන නිසා ඔබට සුතිවන්ත වෙනවා ජේසුස් වහන්සේගේ බලවත් වූ නාමයෙන් ආමෙන් ආමෙන්